अरे शुभ दवस की प्रार्थना करनो शील दिन आठवा आधार लासन दवसा पुता लगे आसम विषय गणित पुता लगे आसम विषय गणित हरे गण बलान पुते अपी ये सती है मध्यम पलात अध्यापन डिपार्टमेंट निकुट कर लद पेपरे देवनी वार परीक्षण पेपरे पलवेनी कोटस सांपोर्ण में विवरक करा अरे अरे हम रहा इन्ना अदापि कथाकर पुते देवनी पेपरे अद उदे तमय निकुत कले मगद पुते मेवा वेलासन निकुत कर गाने विद्यार्थी बुने अद उदे दम गोडक सेट टकक हदल मट प्रश्न दाल तिबुना हरि सतुटे हरि पुते मतक तियागन्न हुंदर मतक तियागन्न लस्सन कारणयक् दहय वसर तमयि ओबे जीविते सम्पूर्णयेम वेनस वेन वसर हरि देन समहर लमय मट कॉल एकक् दीला तिबुना एपा समहर लमय कॉल एकक् दीला तिबुना मे उदयनि दैमेस करन्न बेरि वुना एव पट्टपल बोरु एबार दुर्वल मिनिस्सुंगे गति हेतु कियन एक तेरुनाद ए हेतु कियने दुर्वल मिनिस्सु हरे ए निसा होंदट मतक तियागन्न करन वेडे हरियट करन्न हेमतिस्सेम टच एके इन ग्रुप बलन्न ग्रुप एक गैन अवबोधयेन्म इन्न गोडाक ළමයින්ට ප්‍රශ්න වලට හේතුව තමයි ग्रुप එක ගැන අවබෝධයක් නැතුව ग्रुप එක බලන්නේ හරි ग्रुप එක බලන්නේ මේ पेपरे लांग नाम देंगे आदे रे हाथ वगे तमें ग्रुप पे बल एम बल गोडे अन बैपूत अरे देख करना गोड फिली वेला थी एन नोन अरे एना पुते आप पटांगा मु देवनी बार परीक्षण है अद उदयंग सर के टारगेट टेक तमाई एक ओटस एक एन पुते मगे पुताल दानो देवनी पात्रे देवनी पात्रे कैपिटल ए बी के ला කොටස් දෙකකට බෙදෙනවා හරිද ඒ කියන්නේ මෙතනින් ගණන් 6ක් තියෙනවා ඒකේ ගණන් 6යි B ගේ ගණන් 6යි ගණන් 6 6 තමයි තියෙන්නේ මෙතනත් ගණන් 6ක් තියෙනවා එතකොට පුතේ අද උද්‍යංග සර්ගේ ටාගට් එක මෙන්න මේ ගණන් 6 සුපිරියට විවරණය කළා නියමටම දෙනවා අර පේපරේ ඇත්තටම කරපු කෙනෙක්ට තමයි මේ වැඩසටහන වටින්නේ කවුරු හරි කෙනෙක් කරන්න බැරි වුණා නම් දුක් වෙන්න එපා උත්තර ටික ලියා ගන්න පස්සේ දවසක පේපර් එක කළා පේපර් එක දාලා තියෙන්නේ පේපර් එක කළා හරි හරි බලා ගන්න හරිනේ රයිට් කරපු කෙනෙක්ට සර් උගන්වනකොට නියමෙටම තේරෙනවා හරිනේ මේ වැඩසටහනින් පුතේ බලාගෙන ඉඳිදී ලකුණු වැඩි වෙනවා බලාගෙන ඉඳිදී ලකුණු වැඩි වෙනවා असीमित लेस लकुन वैडी वेन वैडे सटान आक में एक एने दावसीन दावस एक का देयक खारी इगन ना गान नोने सैम साथी एक में पेपर एक साकाच्चा करनो के एने मारू अरे एक किया किया ना तेरे इन्ने अरे हर बुते पलवीनी का लॉक्स पलवीनी प्रश्न बलाना सुपरी प्रश्न लॉग देखे पाद हेट हतर समान एक्स ना एक्स ही आगे है अपी मेधावसर इन लग गण कवल वे गणंग अपी ओण तरंग है दुआ ने बुदे सिद्धांत पंथी यदि अभी मेधावसल साका चाक्रा मे वगे गेटल अति दड गेटल टीका खेद पुताल गुड दिन स्मार्थ सिद्धार्थ पंथी संबंध एक मार निहित मत मगे अंगे तुरी तीयन अरे एक समहार दिमापियो
යන පන්ති නවත්තලා මගේ ළඟට දැම්මා. ඒකත් මාර සතුටේ. හැබැයි මම නවත්තන්න කියලා මම කවදාවත් කියලා නැහැ. ඒක ඒ කට්ටියන්ගේ තීරණේ. ගොඩක් ළමයි දැන් මේ වෙනකොට අපිත් එක්ක සිද්ධාන්ත පන්තියට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. බලාගනි. log 2 පාදයට 64 සමානයි x. හරි. මේක පුතේ හදන්න ලේසි. මේක කෙලින්ම හදන්න පුළුවන් දර්ශක කරගත්තන. මේක දර්ශක කරගන්නවා 2x 2 බල x සමානයි 64යි. පුතාලා දාන්න ලඝු ඕනම එකක් දර්ශක කරන්න පුළුවන්. හරිනේ. හොඳට අහගෙන ඉන්න. දැන් පැටියෝ හොඳට බලාගෙන ඉන්න. 2x 64 කියන්නේ 64 කියන්නේ 2 කීයද? 2 බල කීයද? බලමු. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8ක් දෙක 16යි 32යි 64යි. 2 බල 6. අන්න බල. තේරුණාද? දැන් බලන්න පුතේ පාද සමාන නිසා දර්ශක මොකෝ වෙන්නේ? සමාන වෙන්න ඕන. පාද සමාන නිසා දර්ශක සමාන වෙන්න ඕන. x 6. උත්තරේ 6. ආදරණීය දුවේ පුතේ අම්මේ තාත්තේ මගේ මේ කටහඬ ඇහෙනෙත් එක් මානක මගේ අම්මලා තාත්තලා ඉන්නවනම් දරුවගේ පේපරේ අතට ගන්න. අපි කවදාවත් හිතුවේ නැහැ දරුවගේ පේපරේ අපිට බලන්න සිද්ධ වෙන කාලයක් එයි කියලා. ඉතින් නොහිතපු දේවල් තමයි ගොඩක් මේ දවස්වල උනේ. ඒ නිසා පේපරේ ඔබ බලන්න. මම දන්නවා දෙමාපියෝ ගොඩ දෙනෙක් මෙතන වාඩිලා ඉන්න බව. හරි. දරුවා බලනවට වැඩිය දෙමාපියෝ ඔක බලන්න දරුවට වෙන දෙයක් ලියා ගන්න වෙලාවක් දෙන්න. දරුවට තියෙනවා වෙන උද්‍යංගසය ප්‍රශ්නෙට අමතරව පරිබාහිරව කියන ගොඩක් දේවල් ලියා ගන්න තියෙනවා. හරිනේ. සමහරක් වෙලාවට දරුවා හදලා තියෙන්නේ මේ විදිහට නොවෙන්න පුළුවන්. එතකොට මේ ටික ලියා ගන්න ඕනනේ. අම්මලා පේපරේ බලන්න. හරිනේ. රයිට්. හරි. ඊළඟට පුතේ රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක. ලකුණු දෙන විදිය පස්සේ කියන්න. log ඒ පාදෙට 45 log ඒ පාදෙට 3 සහ log ඒ පාදෙට 5 ඇසුරෙන් ප්‍රකාශ කරා. අන්න බලන්න පුතේ අපිට කියනවා මෙන්න මේ 45 කියන 3 සහ 5න් 3 කියන සහ 5 කියන log වලින් කියන්නලු. හරි ලේසි පුතේ. කරන්න තියෙන්නේ මෙහෙමයි 45 පැත්තකට අරන් ගිහිල්ලා 3නුයි 5නුයි බෙදනවා. 45 3න් බෙදුවම 15යිනේ. 15 3න් බෙදුවම 5යි. 5 5න් බෙදුවම 1යි. අන්න බලන්න පුතේ. 45 3නුයි 5නුයි බෙදාගෙන යනවා. එතකොට මගේ මැනික ඕක ලියන්න පුළුවන් මෙහෙම. log a පාදෙට 45 ලියන්න පුළුවන් මේ 3 දෙනාගේ ගුණිතයක් ලෙස. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. බලන්න කොච්චර ලේසිද කියලා. පට්ට ලේසි. දැන් පුතේ මගේ පුතාලා දන්නෝ ලඝු ඇතුලේ එකතු කිරීමක් තියෙනවනම් ಗುಣ කිරීමක් තියෙනවනම් සමා වෙන්න ලඝු ඇතුලේ ಗುಣ කිරීමක් තියෙනවනම් මට පුළුවන් වෙන්වෙන් වශයෙන් එකතු කිරීමක් ලෙස ගන්න. එහෙනම් ලියන්න පුළුවන් log a පාදයට 3 log a පාදයට 3 ධන log a පාදයට 5. දැන් බලන්න 45 කියන එක log a පාදයට 3 සහ log a පාදයට 5න් විතරයි දීලා තියෙන්නේ. තවදුරටත් සුදු මේක සුළු කරගන්න පුළුවන් එක වගේ දෙන්නෙක් ඉන්න නිසා 2යි කියලා දාන්න පුළුවන්. එහෙනම් මේ වගේ දෙක දෙවරයක් log a පාදයට 3 ධන log a පාදයට 5. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මෙන්න මේ උත්තරය ඇවිල්ලා නම් ඔබේ දරුවා අති දක්ෂයි. ඒ කියන්නේ ලග් ගණක පාඩම සුපිරියටම පුළුවන්. ලග් ගණක පාඩම සුපිරියටම පුළුවන්. සුපිරි දක්ෂයි. හරි. අති දක්ෂයි.
ලක්ගණක පාඩම නියමෙටම සෙට් වෙලා තියෙනවා. හරි. ටක් ගාලා ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. හරි. ඊළඟට B කොටස. පටපට ගාලා ලියා ගන්න. මේක තමයි ෆයිනල් ආන්සර්. හරි. පුතේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අම්මේ තාත්තේ ඔය දරුවගෙන් අහන්න නිකමට අහන්න දැනුම තියෙද බලන්න. ලග්ගණක කියන්නේ මොකද්ද? ඉවරයි. අද කෑමත් ඉවරයි. කන්න දෙන එකකුත් නැහැ. කියන්න බලන්න. අම්මලට කියන පුතේ ලග්ගණක කියන්නේ මොනවාද? ලග්ගණක කියන්නේ දන්නේ නැහනේ. මන් දන්නවා. කටපාඩමින් ගණන් හදන්න පුළුවන්. හැබැයි ලග්ගණක කියන එකේ තේරුම දන්නේ නැහැ. පුතේ ලඝු කියන්නේ කෙටි කියන එක. ලඝු කියන්නේ කෙටි කියන එක. ගණක කියන්නේ ගණනය කියන එක. එතකොට ලඝු ගණක කියන්නේ කෙටි ගණනය කියන එක. සරල ගණනය. තේරුණාද? ඒ කියන්නේ ඉතාමත් සංකීර්ණ ගණිත ප්‍රකාශන කෙටියෙන් සුළුවෙන් සරලව විසඳන්න පුළුවන් ක්‍රමයක් තමයි ලඝු කියන්නේ. ලඝු කියන්නේ. හරිනේ. හරි. ඊළඟට B කොටස. වෘතයක පරිධිය C සමානයි 2πr සූත්‍රයෙන් දැක්වේ. 5 වෙනුවට 3.142, C වෙනුවට 47.5 ලඝුගණක භාවිතයෙන් R හොයන්න. මාර ලේසි. ඔන්න බලන්න පුතේ. හොඳට බලාගෙන ඉන්න. C සමානයි 2πr. චොට්ට බලාගෙන ඉන්න. එතකොට සුදු අපිට හොයන්න තියෙන්නේ R නෙව. එයා උක්ත කරගන්න. R හොයන්න ඕනෙ නේද? නේ? අපි R මොකද කරන්නේ? මෙතන ගුණ කිරීම 2.5 මේ පැත්තට ගේනවා. එතකොට C බෙදීම 2.5 වෙනවා. හොඳට බලාගෙන ඉන්න. මෙතන ගුණ කිරීම මේ පැත්තට ගේනකොට බෙදීම වුණා. දැන් පුතේ සුළු කිරීමේ පහසුව සඳහා මේක අනිත් පැත්ත මාරු කරගන්නවා. එහෙම අවුලක් නැහැ. එහෙම කරන්න පුළුවන්. සමානයි දෙපැත්ත මාරු වුණාට අවුලක් නැහැ. දැන් ආදේශ කරන්න. C වෙනුවට දීලා තියෙනවා 47.75. දෙවරයක් 5 වෙනුවට දීලා තියෙනවා 3.142 R. දැන් මගේ රත්තරම් පුතේ මේක ලඝු ගණකේ ගන්න තියෙන. පට්ට ලේසි. හොඳට බලාගෙන ඉන්න. රයිට්. දරුවෙක් අහලා තියෙනවා සර් ලඝු ගණක වගුව විභාගෙදී දෙනවද? ඔව් පුතේ. ලඝු ගණක වගුව අනිවාර්යෙන් විභාගෙදී දෙනවා. ඒකන බය වෙන්න එපා. දැන් බලාගන්න මාත් එක ලඝු හදමු. කවුරු හරි කෙනෙක් ලඝු ඉගෙනගෙන නැත්තම් බය වෙන්න එපා. හරිද? කිසි දෙයකට බය වෙන්න එපා. තාම දෙමාපියෝ කතා කරන ඔබට. හරි. හරි. සමහර දෙමාපියෝ කතා කරලා කියනවා ලින්ක් එක ඇවිල්ලා නැහැලු. බැලිනම් ඩේට ඔන් කරලා නැහැ. ඩේට ඔන් කරේ නැත්නම් ලින්ක් එක කොහොමවත් එන්නේ නැහැ. හරිනේ. හරි බලාගෙන ඉන්න. ඔන්න දැන් ලග් ගන්න හදන්න. මට උදව් කරන්න ඕන. යාළුවෝ මට උදව් කරන්න. දෙපැත්තෙන්ම ලොක් දානවා. LGR
मट उदाव करा मेकट दान एल जी हतरी हताई दशम हताई पहा दैन लागू गणगत काटिए दानो एल जी के मुकाद के या दिन मे बला याटे न दिन बेदी मकने एनिसा आडू किरीम वे नॉन एल जी देख बेदी में देख मैं ना एल जी तुनाई दशम एकाई हतराई देख मगे सिद्धांत पंथी यदि मन ताम मेचर लगनक भावित गेन कील दौड़ना नम लगनक कील दौड़ना विसंधन हेट कील दौड़ना भावित गेन कील दौड़ना मे गाना हप एक होंगे दंपते मगे बुद्धाल मट उदव करा हरे मेतन पूर्ण संख्या देखा तीन निशा एकाई नीव मट किया न हतली सटे हेत पहा लगनक वगुवे एक मंग करा हतली सते हेत पहा हेट हत अनु रेन मैं देख नहीं देख क्या पूर्ण संख्या एक है एना बिंदु है दशम विश्व बिंदु देख क्या विश्व बिंदु की है तिहाई दहाय वेरी गुड रेन मैं बिंदु है दशम तीस का है हतलीस देख तीस का हतलीस देख हतलीस नमे है हत देख लमे कहान पुला मेहम मन दिन प्रश्न लमे कहान बोलवा सर मेतन तीयन गुण किरी मणि एना मेतन टेनो निकतु किरी नै मैटी पुते ए मैटी काम गानांग पीली बंद दान नैति काम बलागे नीनो दहाय देख वैडी किरी पहा मत कति आगान पुते बेदीम लकुने जाट गुण किरी मकती मकियाने ऊत बेदी मकतमाय पहली हरियाणा मेहम आए बूरो गहन तेन मोन जगत हिटिया ऊ बूर कार बूरो गहन गेहुआत का बलांग हिटिया का बूरो गहन तेन गेहुआत का बलांग हिटिया का अन्य वगे पुते बेतन इरेंग याट कोचर गुण किरी तिबुना ए ओक्कम रिन लेस तमय सलका अन्न अद्यकीम अन्न बला एकट तमय सिद्धांत पंथी अट एन की सिद्धांत पंथी तमें ओ कील दे हरदे एंडा मेघन वेडिय अवबोध तरे त्याग अंटो हरे दम्मे कल्याण बुला मेहम बलागा दंपुते मेतन पुता बोर्ड के पेन एकाई दशम हाय हताय नमे बिंदु अतिये ऋण देना एक दुकरा सर एक देख वेला है ना वालू हाँ मन चुट्टा आडू कराना हरने दंग हरी दंग एक देख वेला है ने हरी बल आगे नहीं पुते दंग ऋण देख एक दू करा एक दू करम देखाई बिंदु आई देखाई हाथाई एकाई अटाई नामे आई बिंदु आई नामे आई हाथाई आन ऋण देख एक तू करा हरने ईट पास पुते मेके मेका डू करा न पैटियो हरी ले सी हाँ मां मैं तेरे इडमा दिन सा मां मेहाट गे ना पुताला मां डानो मात्ते कम लिए ने मैती मेक पेपर क्लास है का अनिवार्य मात्ते कल या गा दम मां के रात्तर ने कर पुन्ने थी के ने कुना ताऊलाक ने राइट मात्ते का सेट पे ना राइट विनाड़ी याद देना
හරි. බලා ගන්න. දැන් පුතේ අඩු කරාම කී දායි මැණික? ඔයා අඩු කළා මට උත්තරේ කියන්න. පුතේ අඩු කරන් කීයද? 0.88. දැන් පැටියෝ දැන් මෙතන තියෙන එල්ජී ආර් නේ. එහෙනම් ආර් හොයන්න ඕන නම් ලඝු ඉගෙන ගත්ත කට්ටිය දන්නවා ලඝු නැති කරගන්නේ මොකෙන්ද? ඇන්ටි ලොග් වලින්. ඇන්ටි ලොග් වලින්. ආ සුදු මැණික දැන් මට හොයලා දෙන්න ටග් ගාලා මෙයාගේ ඇන්ටි ලොග්. ඇත්තටම ඇන්ටි ලොග් හොයන්න දන්නේ නැත්නම් ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා ගැන චුට්ටක් පරිස්සම් වෙන්න. මොකද අවදානම් කලාපේ ඉන්නේ දරුවා. ඇත්ත කතාව කියන්න එපා. ඇත්ත කතාව තමයි කිව්වේ. දරුවා අවදානම් කලාපේක ඉන්නේ. හරි. ඇන්ටි ලොක් හොයන්න දන්නේ නැත්නම් ඇත්තටම දුර්වලයි. හරි. දැන් පුතේ බලා ගන්න. සුදු. මෙතන බිඳුව නම් 10 බිඳුවයි. මට ටග් ගාලා කියන්න මයි අම්මා. 88.8 ටග්ගාල කියන්න. 88.6 උත්තරේ නෙමෙයි මං අහන්නේ. මට ටග්ගාල කියන්න 88.8 කොහෙද තියෙන්නේ? 76 බිඳුවලු. 76 බිඳුව. හරි. 76 බිඳුව. එහෙනම් පුතේ දශම තිත තියෙන්නේ මෙන්න මෙතන. ඒ මොකෝස? ඒක නීතියක්. විද්‍යාත්මක අංකණෙන් තියෙනකොට දශම තිත තියෙන්න ඕනේ එතන නේද? එහෙනම් පුතේ 10 බිඳුව කියන්නේ එකයිනේ. මගේ පුතාලා දන්න ඕනම පාදයක බිඳුවෙනි දර්ශකය කියන්නේ එකයි. එහෙනම් උත්තරේ ඕකමයි. 7.6. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට 7.6 ඇවිල්ලා නා. ඔබේ දරුවා පට්ට දක්ෂේ. මේ දවස්වල යන්නේ උද්‍යංගසගේ ලග්ගණක පාඩම. බැරි කෙනෙක් ඉන්නව නම් සම්බන්ධ වෙන්න. මේ ඉරිදා උදේ 10ට. ඉරිදා උදේ 10ට ඔන්න ඔය ටික තමයි සාකච්ඡා කරන්නේ. මුල් ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. පුතාලට ඕන නම් රෙකෝඩින් ටික දෙන්න. ඒ කලින් ගිය සති දෙක බැලුවා නම් ඇති. රෙකෝඩින් ක්ලාස් දෙක බලන්න. හරි. ඉක්මන් කරන්න. උත්තරේ ලියා ගන්න. උත්තරේ ලියලා බලන්න මට වැරදුනේ කොතනද කියලා. හරිනේ. හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි. මේ ඔක්කොටම ලකුණු 6ක් දෙන්න. මේ B කොටසට ලකුණු 6යි. කලින් දෙකට 2 2 4යි. 4 6 10යි. එකතු කරලා බලන්න. එකතු කරලා බලන්න. ලකුණු කීයද කියලා. අම්මේ තාත්තේ එකතු කරලා බලන්න ලකුණු කීයද කියලා. පුතාලට පන්තියට උදයන්ගසගේ සිද්ධාන්ත පන්තියට සම්බන්ධ වෙන අවශ්‍ය නම් මෙන්න මේ අංක ලියා ගන්න. 0.71 251 86.96ට මෙන්න මේකට WhatsApp පණිවිඩයක් දාන්න ලියාපදිංචි වීමට අවශ්‍යයි කියලා. ග්‍රේඩ් එක දාලා WhatsApp පණිවිඩයක් එවන්න. ලියාපදිංචි වීමට අවශ්‍යයි. රෙජිස්ට්‍රේෂන් ප්ලීස් කියලා දාන්න. දාලා එවන්න WhatsApp මැසේජ් එකක්. මේ තව දෙයක් කියන්න තියෙනවා. පෙරීදද කොහෙද ඊයේද කොහෙද? ඊයේ සියලුම WhatsApp අප්ඩේට් වුණා. ඒ කියන්නේ WhatsApp එක පිස්සු නැටුවා. ඔයාලටත් දැනුණාද දැන්නේ? ඊයේ හරි පෙරේද හරි මට මතක හැටියට WhatsApp එක සම්පූර්ණයෙන් පිස්සු නැටුවා. හරි. සියලුම මැසේජස් එහෙම ඩිලීට් වෙලා තියෙනවා. හරි. ලකුණු 10න් 10 කට්ටියත් උස්සන්න බලන්න. 10න් 10 නම් ඇත්තනම පුතේ ඔබ සැබෑ දක්ෂයේ. 10න් 10 නම් ඔබ සැබෑ දක්ෂයේ. හරි. ඊළඟට යම් පුතේ දෙවනි ගානට සුපිරි ගාන සුපිරිම ගාන y = x² + 3
අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් පොඩක් තට්ටු කරලා අහන්න මේ කියන්නේ මොකද්ද කියලා. පුතේ මේකට මොකද්ද කියන්නේ? මේව දන්නේ නැත්තම් සිද්ධාන්ත වුන්. මේව මොකද්ද කියන්නේ? සමීකරණ නෙවෙයි බල එකෙක් දාලා සමීකරණ කියලා. समीकरण मेकट मुका लीर त्याग मेवट की श्रित वर्गज श्रित हर ने हर मतक त्याग दहाय तमाइ मे वर्गज श्रित इकन गर ने अभी तब करा तीन मेक करा तीन नमूत कमाने आप इकन गम कमाने इकन गम ඉගෙන ගන්නට කලින් මේ ප්‍රශ්න කරන එක වටිනවා. එතකොට උගන්නනකොට තේරෙනවා. අපිට කියනවා ඉහෙද්ද වගුවේ හිස්තම් පුරවන්. හපෝ ලේසි. ඔන්න බලන්න. ස්තන තියෙන ඍණ එක ගාව. x ගේ ඍණ එක ගාව. එහෙනම් y ලියලා. මෙතන x තියෙන තැන්ට x තියෙන තැන්ට ඍණ එක දානවා. x තියෙන තැන්ට ඍණ එක දානවා. ऋणेके वर्गीय धनेकाय निव धनेकाय ऋण तुनाय उत्तरे ऋण देखाय एनाम पलवेनी हिस्तेंट ऋण देखे नोन पलवेनी हिस्तेंट ऋण देखे नोन ऋण देखे नोन हरि इलंगट पुते बिंदु आ एनाम एक्स तीन तेंट बिंदु दान එක්ස්ට බිඳුව x තියෙන තැනට බිඳුව දාමු y සමාන x වර්ග ඍණ 3 x තියෙන තැනට බිඳුව දාන්න බිඳුවේ වර්ගය බිඳුවේ වර්ගයේ බිඳුවයි නේව එහෙනම් උත්තරේ ඍණ 3යි උත්තරේ ඍණ 3යි උත්තරේ ඍණ 3යි उत्तरे ऋण तो ना हरि दें करें तीन मेचर है हंद्र हागिनी ऋण तो ना हिस्तन देख पीरे हुआ हरि दें हंद्र बलागिनी ने पुते मेघ प्रस्तार आंधी नलु हरि आंधी मो मात्ते कांधी मो ऐंदे पुने तिकाने मात्ते कांधी मो x y මාත් එක අඳිමු සමහරක් වෙලාවට ඔබ මේ පාඩම කරලා නැති වෙන්න පුළුවන් ඒ වුණාට අවුලක් නැහැ මාත් එක මැච් එක ගහමු එතකොට අතහුරු වෙනවා හරි ඍණ 1 ඍණ 2 ඍණ 3 ධන 1 ධන 2 ධන 3 ධන 4 මේ පැත්ත වුණා ඍණ 4 දක්වා යන්න පුළුවන් මෙතන 1 2 3 4 5 6 7 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 හරි ඕකට කියන්නේ පුතේ කාටිසිය තලයක් නැත්නම් ඛණ්ඩාංක තලයක් ලියලා තියාගන්න ඔබේ ජීවිතේට මේ ඕන වේවි කාටිසිය තලය නැත්නම් ඛණ්ඩාංක තලය කියන්නේ මේකට हरि ने हरि डैम पैटियो डैंग अकुन करे अंदर बलागिनी वगुदी हा बला एक्स ऋण तुने वाई धन हाय एक पुते एक्स गे ऋण तुन मेतन दिने मेतन दि धन हाय मट मे कोट्रूल नी सा पुताल कोट्रूल को लेकर आंदीन ना प्रस्तार को लेकर आंदीन विद्या पंपास की देना දැන් තොම කරගෙන යන්කො හරි කරපු නැති කාණ්ඩේ කරගෙන යන්න x ඍණ 2 දී ධන 1යි මම මේ කඩේ ඉරි අඳින්නේ මට කොටරුල් නැති නිසා ඍණ 1 දී ඍණ 1 දී කියද ආවේ අපිට ආවනේ ඍණ 2යි ඍණ 1 දී ඍණ 2යි
බිින්දුවේදී ඍණ 3යි. බෝඩ් එක පේන්නේ නැද්ද? හරි. දැන් පේනවනේ. දැන් පේනවා. බින් ඍණ 1ේදී ඍණ 2යි. බිින්දුවේදී y ඍණ 3යි. හරි. 1ේදී ඍණ 2යි. x ධනයකේදී ඍණ 2යි. ධන 1ේදී ඍණ 2යි. ධන 2ේදී ධන 1යි. ධන 2ේදී ධන 1යි. ධන 3ේදී ධන 6යි. ආන්න බලන්න. ඔන්න ඔය විදියට. අඳින්න පුතේ අත බුරුලෙන් හරි ලස්සනට අඩිරුලෙන් ගහන්න එපා. ආන්න. ඔන්න ඔය විදියට පුතේ. පරාවලි හැඩති මේවට කියන්නේ පුතේ x වර්ග ඍණ 3 මේවට කියන්නේ පරාවලි හැඩති ප්‍රස්ථාර. ඕ ඉගෙන ගන්න 10 වසරේදී අපි මෙච්චෙක් කල් ඉගෙන ගත්තේ සරල රේඛා නේව සරල රේඛීය ප්‍රස්ථාර. ඔන්න දැන් ඔන්න ජීවිත කාලේ පළවෙනි වතාවට ඇඳා පරාවලි හැඩති ප්‍රස්ථාරය නිකමට අඳින්න. පාඩම ඉගෙන ගත්තේ නැතුණාට කමන්නේ. කොහොමත් මං සිද්ධාන්ත පන්තියේදී ඕක පොවනෝ. ආයි නියමෙටම පොවනෝ. හරි. ආයි ඕනම ඕනම ශ්‍රිතයක් දීපු ගමන් ප්‍රස්ථාරයන් දින්න පුළුවන් ගන්නට සර් ගන්නෝ. හරි. අනිවාර්යෙන්ම මගේ සිද්ධාන්ත පන්තියේ ළමයිගෙන් අහලා බලන්න. ඒක මං අනිවාර්යෙන් කරනවා. හරි. හරි බුදේ. ඔන්නෝකට තමයි කියන්නේ ප්‍රස්ථාරේ අඳින්න මෙතෙන්ට දෙනව ලකුණු තුනක්. අපි ඒ පස්සේ කතා කරමු. ලකුණු දෙන විදිහ මම පස්සේ කියන්න. ඇඳ ගන්න පුතේ. හරි. දැන් අපි අහනවා පළවෙනි හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. බිලි ලැජ්ජයි පුතේ. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ චූටි පුතේ මෙන්න මෙතන පොඩ බලාගෙන ඉන්න. හැරෙන තැන වර්තනීය වෙන තැන හැරෙන තැන මෙතන නේව. එහෙනම් මෙන්න මේකට තමයි කියන්නේ චූටි මැණික හැරුම් ලක්ෂය කියලා. එයාගේ ඛණ්ඩාංකය x බිින්දුවේදී y ඍණ 3යි. එහෙනම් පළවෙනි එකට උත්තරේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිින්දුව ඍණ 3යි. ආදරණීය අම්මේ තාත්තේ ඔව් දරුවෙක් අහලා තියෙනවා සර් ප්‍රස්ථාරයේ ලකුණු කරන්න ඕන තිතක් තියලා රවුම් ඔව් පුතේ. ඉස්සර කාලේ තමයි පැරණි ගුරුවරු කතිර දාන්නේ කියන්නේ. දැන් කතිර නෑ. විශ්වවිද්‍යාලවල පවා ප්‍රස්ථාර අඳිනකොට මේකට කියන්නේ බෙස් පොයින්ට් මෙතඩ් කියලා. විශ්වවිද්‍යාලෙදී තමයි මම මේක ඉගෙන ගත්තේ. දැන් මේ වෙනකොට සාමාන්‍ය පෙළ දරුවොත් මේක මේ වැඩේ කරනවා. මේක නියමයි. best point method එකෙන් තමයි ප්‍රස්ථාරය ගැලපෙන්නේම. කතිර දාන්නේ නැති ඉස්සර කාලේ වගේ. හරිනේ පුතේ මේ උත්තරේ ආව නම් අත උස්සන්න බලන්න. ඒ කියන්නේ අම්මේ තාත්තේ මන් දන්නෝ දෙමාපියෝ ඔතන ඇති දරුවා සුපිරිම මට්ටමේ ඉන්නේ. හරිනේ සුපිරිම මට්ටමේ ඉන්නේ. ඊළඟට කියනවා සිතේ උපරිම හෝ ආව මගේ ඇටියෝ විලි ලැජ්ජයි. ඔන්න බලන්න අඩු වෙලා අඩුම වෙලා වැඩි වෙලා ආ සමහර මිනිස්සුන්ගේ ජීවිත වගේ වැරදිලා එක තැනකදී නැවත හරියන්න පටන් ගන්න. අපිත් මම ඇතුළු ගොඩක් ඔයාලගේ දෙමාපිය ඔක්කොම එහෙම. අන්නේ මෙතන තමයි ගියපු අඩුම දුර. මේකට කියන්නේ අවම දුර. අවමගේ කීයද? ගීල තියෙන යටම ඍණ 3යි. එහෙනම් රෝමි ලක්කන් දෙකට උත්තරේ අවමගේ y සමාන ඍණ 3යි. අවමගේ y සමාන ඍණ 3යි. y සමාන ඍණ 3යි. y සමාන ඍණ 3යි. ඛණ්ඩාංකයේ බිින්දුවේ ඍණ 3 දෙවැනි එකට උත්තරේ y සමාන ඍණ 3.
ඊළඟට කියනවා මගේ රත්තරනේ සිතය ඍණව වැඩිවන එක්සියාගේ පරාසෙ ඒ චුට්ටක් අහගෙන ඉන්න ඒකනම් චුට්ටක් ගැඹුරුයි චුට්ටක් අහගෙන ඉන්න ඔන්න පුතේ මං මෙන්න මෙතෙන්ට ඇඟිල්ල තියනකොට ප්‍රස්තාරේ කෑ ගහනවා දන 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 මං අහනවා ඇයි ඇයි මං මෙතෙන්දි දනයිනේ වයිගේ උඩ ටික දන ජඩ ටික රින ආ එහෙනම් ඔන්න බලන්න දන 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 හරිබ්බා දන 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 මෙතන පයින් කොටම රින 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 ආ මෙතන පයින් කොටම දන 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 හරිබ්බා දන 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 ආ දැන් ඔබට තේරෙනවා ඇති ප්‍රස්තාරයේ ගමන් කරන විදිය මෙතන ඉඳන් මෙතෙන්ට දනයි මෙතන ඉඳන් මෙතෙන්ටම රිනයි මෙතනින් පස්සේ දනයි ප්‍රස්තාරේ නමුත් මෙතන ඉඳන් තුටි බලාගෙන ඉන්න රින තමයි හැබැයි රිනව අඩු වෙනවා රිනව අඩු වෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට රිනව අඩු වෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට රිනව වැඩි වෙනවා පැහැදිලිද එහෙනම් මතක තියාගන්න මගේ වස්තුවේ අපිට අපෙන් අහන්නේ ඍණව වැඩිවන නේ ඍණව වැඩිවන එක්සියක් එහෙනම් ඍණව වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මට කියන්න පුතේ මෙතෙන්දි x බිඳුවයි මෙතෙන්දි x කීයද බලන්න 1.7ක් වගේ ඇති එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් පරාසය රෝමිලක්කන් තුනට උත්තරේ උත්තරේ ලියන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ x ගේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒ කියන්නේ බිඳුවත් ධන 1.7ත් අතර බිඳුවත් ධන 1.7ත් අතර ආ බිඳුවත් ධන 1.7ත් අතර ඕක අසමානතාවලින් ලිව්වොත් බිඳුවට වඩා වැඩි x 1.7ට වඩා අඩුයි x असमानता वाली लिवो तो कई उत्तरे हरे आसनी पता तीन हिटियत किसी में ले सकें वात माँ पेपर क्लास से का नवाता नहीं ने एम आगे हैटी मगर मेरे को मट दियो देयो दी बुत एक गा ऐनिसा बुताल दानों दें में कोई काल दें देने टा मास दें हाथर का तीसी ना माँ में बड़े कराने और ऑनलाइन पटांगा तक काल इंदर लम එක දවසක්වත් මම පුතාලට නිවාඩු දුන්නේ නැහැ මං හිතන්නේ. දෙන්නෙත් නැහැ මේ කියන්නේ දැන් ලෙඩ ඇඳේ වැටිලා තිබුණොත් නම් කරන්න බෑ. ඩිංගක් දෙයියනේ කියලා නැගිටින්න පුළුවන් වුණොත් මං කරනවා. මං හරි ආසාවෙ මේක කරන්නේ. ඔය කටහඬේ චූටි අපහැදිලි මේ බැරැන්ඩි ගතියක් ඒවි ගණන් ගන්න එපා. හරි. මේ දවස්වල වැස්සනේ පුතේ. තේමෙනවා එක එක ප්‍රශ්න. ඊළඟට කියනවා පුතේ. ප්‍රස්තාරයේ ඇසුරින් x වර්ග ඍණ 3 සමානයි බිඳුව සමීකරණයේ මූල. ඒ රහසක් කියන්නම්. කාටවත් ගිහින් කියන්නේ නැත්තම්. රහස මේ පේපරේ පුතේ ගෲප් එකට දාලා තියෙන. බලාගෙන ඉන්න. රහසක් කියන්නම්. කාටවත් කියන්නේ නැත්තම්. කැමතිද? ඔව්. රහස තමයි. අපි ඇඳලා තියෙන්නේ මේකනේ. x වර්ග ඍණ 3. අපිට බලන්න එයා බිඳුවට සමාන කළා එයා බිඳුවට සමාන කළා එන වර්ගද සමීකරණයේ මූල අහනෝනේ නේ ඒක තමයි අහලා තියෙන්නේ කාටවත් කියන්න එපා උත්තරේ ගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදන්න කාටවත් කියන්න එපා උත්තරේ තමයි මෙන්න මේ ප්‍රස්තාරය මගින් x අක්ෂය කැපිච්ච තැන් දෙක ආ ලියලා තියාගන්න මූල වෙන්නේ x අක්ෂය කැපිච්ච තැන් දෙකයි එහෙනම් උත්තරේ මෙතන ධන 1.7 මෙතන ඍණ 1.7 එහෙනම් රෝමි ලක්කන් 4ට උත්තරේ x සමානයි ධන 1.7 හා x සමානයි ඍණ 1.7
මෙතෙන්ට හෝ දාන්න. හෝ. එක් සමානයි ධන එකයි දශමහත. නැත්තං ඍණ එකයි දශමහත. කාටවත් කියන්න එපා මේවා රහස් හොඳේ. මූල වෙන්නේ එක් සාක්ෂිය කැපිච්ච තැන් දෙක. නැත්තං තැන් තැන් වල ගිහිල්ලා කියවනෝ. රයිට්. සුප් මෙමය. ආ මෙමය. පාඩම නොකරපු කෙනෙක්ට මාළු කොට තේරෙන්නේ නැති වෙයි. නමුත් මේ සති අපි ඉරිද ක්ලාස් එකේදී ප්‍රස්තාර පටන් ගන්න. අර එතෙන්දී මුලින්දම කියලා දෙන නිසා සුපිරියටම තේරේ. දැනට ඉතින් පේපර් ක්ලාස් එකක් නිසා ඔතනින් ඇති. ලකුණු දෙන්නේ මෙහෙමයි. බලලියා ගන්න. අම්මේ තාත්තේ ප්‍රස්තාරය ඇඳලා හිස් තැනුත් පුරවල නම් ලකුණු දෙන්න එතෙන්ට දෙන්න හතරක්. පළවෙනි එකටයි රෝමි ලක්කන් එකයි දෙකයි කළා තියෙනවා නම් ලකුණු හතරක් දෙන්න. ඊළඟට රෝමි ලක්කන් එක ලකුණු එකයි රෝමි ලක්කන් දෙකට ලකුණු එකයි B එකේ අනිත් දෙන්නට දෙක දෙක දෙන්න. එතකොට ලකුණු හයයි. එක එක දෙක දෙක. එක එක දෙක දෙක. ලකුණු හයයි. එකතු කරලා බලන්න. ඔබේ දරුවට ලකුණු කීයද කියලා. ලකුණු 10න් කීයද බලන්න. දරුවෙක් අහනෝ දශම ගන්න කොහොමද පුතේ? ඒකට ඉතින් අර ප්‍රස්ථාර කොලයක් තියෙන්න ඕන. ඒක මම නිවිල කියලා දෙන්නම්. මම නම් ගත්තේ චුට්ටක් අර දශම පහට වඩා වැඩි නිසා. කාට හරි දශම හය ගත්තත් වැරදි දාන්න බෑ. ඔබ අම්මේ තාත්තේ ඔබේ දරුව ලියලා තියෙනවා නම් 1.6යි කියලා එයාටත් හරි දෙන්න වෙනවා. මොකද මේක අතින් අඳින රේඛාවක්. මේ අතින් අඳින රේඛාව දශම දෙකක් විතර එහා මෙහෙ වෙන්න පුළුවන්. දශම දෙකක් වුණත් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ නිසා විභාගෙදී අනිවාර්යෙන් ඒවට ලකුණු දෙනවා. 1.7ට 1.8ට 1.9ට 1.4 මේ 6ට ඒවට ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ ඒවට. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න. x වර්ග සුපිරි එක නම් හොඳේ. ඒක පට්ට. මං හරි ආසම ගානක්. 3a බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න පුතේ. x වර්ග ධන y වර්ග සමානයි 85යි. xy සමානයි 42යි. අපෙන් අහනවා. x ධන y ගේ අගය. ආදරණීය දුවේ පුතේ හොඳට බලා ගන්න. මාර ලේසි. කරන්න තියෙන මෙච්චරයි. දීපද ප්‍රකාශනයේක වර්ගායිත. මේක 9 වසර ගාන. 9 වසර ගාන. x ධන y ගේ වර්ගය. මේකට කියන්නේ දීපද ප්‍රකාශනයේක වර්ගායිත. මේක ගන්න පුළුවන්. පළමු පදයේ වර්ගය ධන. පද දෙකේ ගුණිතේ xy ඒකේ දෙගුණිය 2xy. ධන y ගේ වර්ගය. ආන්න. ඉස්සෙල මොක ලියා ගන්නට. ඊළඟට මගේ මැනික x ධන y ගේ වර්ගය ඔහොම තියෙද්දි ඒකනේ අපිට හොයන්න තියෙන්නේ. x වර්ග y වර්ග ළඟට ගන්න. මෙයා ළඟට ගන්න. දැන් මේකේ x ධන y මේ බලන්න. x වර්ග ධන y වර්ගය අගේ දීලා මෙන්න කීයද? 85යි. දෙවරයක් xy ගේ අගේ දීලා 42යි. අන්න බලන්න චණ්ඩලත කොච්චර ලේසිද බල. දැන් මගේ මැනික ඕක දෙකෙන් ගුණ කරාම 84යි. 9යි. 169යි. x ධන y ගේ වර්ගය 169යි. අපිට ඕන x ධන y ගේ වර්ගය නෙවෙයි x ධන y. එහෙනම් දෙපැත්තෙම වර්ගමූලෙ ගන්න. වර්ගයට වර්ගමූලෙ කැපෙනවා. එහෙනම් x ධන y සමානයි 169. කියන්නේ කවුද? 13. උත්තරේ 13 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. 13 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්.
ඊළඟට B කොටස මැනික අඩුපාඩුවක් තියෙනවා ලියා ගන්න 9 වසර හරියට සිද්ධාන්ත ඔලුවට ගියේ නැත්තම් පුතාලට මේවා තේරෙන්නේ නැති වෙයි නමුත් කමක් නැහැ මමනි කියන්නේ මේක හරියට ඔලුවට දාගන්න මේක හරියට ඔලුවට දාගන්න යති හොඳටම ඇති ඊළඟට B කොටස පුතේ රාදා රුපියල් 65ක් දී පොතක් හා පෑන් දෙකක් මිලට ගත් විට විශ්ව රුපියල් 165ක් ගෙවා රාදා මිලගිරියගත් වර්ගයේම පොත් 3ක් හා පෑන් 4ක් මිලට ගත් රයි පොතක මිල x ද පෑනක මිල y ද ලෙසගෙන ලැජ්ජයි පුතේ ඒ තරම් ලේසි ලේසි ගාන බලාගෙන ඉන්න ඔන්න සර් හදනවා බලාගෙන ඉන්න සමගාමී සමීකරණ පොතක මිල x කියලා ගන්නවා පෑනක මිල y කියලා ගන්නවා පුතේ බලාගෙන ඉන්න රාදා රුපියල් 65ක් දීලා පොතයි පෑන් දෙකයි ඒ කියන්නේ x දන පෑන් දෙකයි කියන්නේ 2y රුපියල් 65 මේක මගේ පළවෙනි සමීකරණේ ඊළඟට 165ක් ගෙවල පොත් 3යි කියන්නේ 3x පෑන් 4යි 4y සමාන 165 ඔන්න පුතේ අවංකෙම්ම මෙන්න මේ සමගාමී සමීකරණ යුගල් දෙක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් හරි දැන් පුතේ මේක විසඳන්න තියෙන විලි ලැජ්ජය පණ යනවා දැන් මෙයාගේ සංගුණක සමාන කර ගන්නට වැඩිය මේකත් ලේසි මේකත් ලේසි එහෙනම් මොකද කරන්නේ ඔව් මෙයාගේ සංගුණක සමාන කර ගන්න මෙතන 3නේ එහෙනම් මේ මුළු සමීකරණයම 3ෙන් වැඩි කරනවා 3ෙන් වැඩි කරනවා හරි කරමු බය නැතුව කරමු මාත් එක්ක කරමු කරපු නැති කට්ටිය පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා හොඳට බලාගෙන ඉන්න මැනික 3ෙන් වැඩි කරාම 3x 3ෙන් වැඩි කරාම 6y 3ෙන් වැඩි කරාම 195යි ආ 195 දැන් මගේ මැනික කරන්න තියෙන්නේ දෙන්නගෙම සංගුණක සමානයි හැබැයි ලකුණු සමානයි ලකුණු සමාන නම් මොකද කරන්න ඕන අඩු කරන්න ඕන 3ෙන් 2ක් අඩු කරනවා 3ෙන් 2ක් අඩු කරනවා ඔන්න බලා ගන්න චූටි මැනික වම් පැත්ත අඩු කරනවා දකුණු පැත්ත අඩු කරනවා පුතාලා දන්නව සමගාමී සමීකරණ විසඳන්න දන්නේ නැත්නම් ලොකු අවුලක් මොන්ටිසෝරි මට්ටමේ ගානක් මේක ඇත්තටම මේක මොන්ටිසෝරි මට්ටමේ ගානක් හොනේ විභාග ගානක් නෙවෙයි ඒකත් කියන්න ඕන 3x තන 6y මෙයාගේ මෙයා අඩු කරා මෙයාගේ මෙයා අඩු කරා බලන්න අඩු කරනකොට අනිවාර්යෙන් උදයන්ග සර් වරහණක් දැම්මා ඒක පුරුදු වෙන්න වරහණ දැම්මේ නැත්නම් ඉවරටම ඉවරයි දැන් පුතේ මේක ඍණෙන් වැඩි කරාම ඍණ 3x ඍණෙන් වැඩි කරාම ඍණ 4y 165න් sorry 195න් 165ක් ගියාම කීයද 30යි දැන් මගේ දෙයියෝ ධන 3x ට ඍණ 3x කැපෙනවා දැන් මගේ පුතේ මෙතන 6y ගෙන් 4y ගියාම 2y සමානයි 30යි එහෙනම් පුතේ දෙපැත්තම දෙකෙන් බෙදුවම චූටි y සමානයි 15යි අත උසන්න yට 15 ආවනම් මේ ක්‍රමෙන් නෙමෙයි මොන ක්‍රමෙන් හරි yට 15 ආවනම් සුපිරි කවුරු හරි දරුවෙක් මේ පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා අරගෙන තියෙනවනම් ඒත් හරි එතකොට එයා සමාන කරගෙන තියෙන්නේ y එයා ඉස්සෙල්ලම නැති කරගෙන තියෙන්නේ y අවුලක් නැහැ ඊළඟට පුතේ මේ y ගේ අගය මගේ දෙමාපිය බලාගෙන ඉන්න මේ y ගේ අගය මේ ඕනම කෙනෙක්ට ආදේශ කරන්න එතකොට x එනවා y ගේ අගය ඕනම කෙනෙක්ට ආදේශ කරන්න එතකොට x එනවා රයිට් බලමු
මං වයිගයාගේ එකට ආදේශ කරන බලාගෙන ඉන්න වයිහියාගේ එකට ආදේශේ එකට කියන්නේ පළවෙනි සමීකරණය මෙන්න මේකට x දන y වෙනුවට 15 දානවා අන්න බලන්න පුස්පලතා දෙවරා 15 30 දැන් මගේ සත්තරනේ ධන 30 එහා පැත්තට ගියාම ඍණ 30 නේව එහෙනම් 65 න් 30ක් ගියාම 35යි එක්ස්ට්‍රා 35 වණ අම්මේ තාත්තේ ඔබේ දරුවා සුපිරිම දක්ෂයෙක් අති දක්ෂයෙක් සුපිරිම දක්ෂයෙක් හරි සුපිරිම දක්ෂයෙක් ලියා ගන්න පුතේ වෙලාව දෙන්න මෙහෙමයි ඉස්සර මම නම් පුතේ උත්තර තමයි ලියා ගන්න හදන හැටි ලියා ගන්න පස්සේ ගිහිල්ලා මේ උත්තර එනකම්ම හදනවා හරි ලකුණු දෙන්නේ මෙහෙමයි මේකට ලකුණු 6ක් දෙන්න ඒ කොටසට ලකුණු 4යි ලකුණු 10ෙන් කීයද බලන්න ඒ කොටසට ලකුණු 4යි B කොටසට ලකුණු 6යි මගේ ආදරණීය දෙමාපියෝ තමයි ඉතින් මෙතන මේ වැඩසටහනේ ප්‍රධානම අංගේ ඔබ නැත්තම් පව් ඒ කියන්නේ වැඩක් නැහැ ළමයි මේකට සම්බන්ධ වෙලා වැඩ නැහැ ළමයි විතරක් සම්බන්ධ වෙලා වැඩක් නැහැ හරිද මට දැන් මේ සිබ්දාහර වැඩසටහනට මම කතා කරන කොටත් මගෙන් ඇහුවා මේ චරිත් මහත්තයා මගෙන් ඇහුවා උදෑංග සර් මොකද්ද කරන්නේ මම කිව්වා සිද්ධාන්ත කරනවද පේපරයක් කරනවද මම කිව්වා චරිත් අයියා මෙහෙමයි වෙන්න ඕන දේ පේපරේ මට ඕනනම් ඔයාලට ඕනනම් පුතේ චූටි ගානක් අරගෙන හොඳට විස්තර කරන්න පුළුවන්. පැය දෙකක්ම විස්තර කරන්න පුළුවන්. හරිද? එතනින් ඔයා හැදෙන්නේ නැහැ. නමුත් මේ পেපර් ක්ලාස් එකකින් බලාගෙන ඉඳෙද්දි අඩුපාඩු හැදෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ. තමන්ගේ අඩුපාඩු අඳුර ගන්න ඕනේ. අඩුපාඩු හදා ගන්නත් පුතේ අඩුපාඩු අඳුර ගන්න ඕන. ඒක නේ මොඩියෝ හැදෙන්නේ නැත්තේ. ඒ කට්ටියන්ගේ අඩුපාඩු මේ මොඩියෝ දන්නේ නැහැ. අඳුර ගන්න තේරුම් ගන්න ශක්තියක් නැහැ. හරිනේ එනිසා පළමුවෙන් අපිට වෙන්න ඕන මට බැරි දේවල් මම අඳුර ගන්න ඕන ඒකට තමයි මේ পেපර් ක්ලාස් එක තියෙන්නේ හරි හතරවෙනි ගාන පාසල් බස් රථයේ රියදුරු අසුන ළඟ හිටගෙන යන්නට සුනිල්ට එක් බස් නැවතුම්පළක සිට අනෙක් බස් නැවතුම්පළට යෑමේදී බස් රථයේ සාමාන්‍ය වේගමාන පාඨාංකය 54යි පැයට කිලෝමීටර් ලෙස නොවෙනස්ව මිනිත්තු දෙකක කාලයක් සටහන් වී ඇති බව දක්නට ලැබුණේ. අපිට කියනවා පැයට කිලෝමීටර් 54 තප්පරයට මීටර් විලිලැජ්ජයි. පැයට කිලෝමීටර් 54 කියන්නේ මගේ දෙයියෝ. පැයකට එක පැයකට කිලෝමීටර් 54ක් යනවා. පැයට කිලෝමීටර් 54 කියන තේරුම එක පැයකට මේ එක පැයකට කිලෝමීටර් 54ක් යනවා. එතකොට පුතේ තප්පරයට මීටර කරන්න නම් මේ පැය තප්පර කරන්න ඕන. පැය තප්පර කරන්න 60ව දෙකකින් ගුණ කරන්න ඕන. පැය තප්පර කරන්න 60ව දෙකකින්. එතකොට කිලෝමීටර් මීටර කරන්න 1000ෙන් ගුණ කරන්න ඕන. ආන් කටපාඩම් කරන්න කිසි දෙයක් නැහැ. පැය තප්පර කරන්න 60 වැඩි කිරීම 60. ඇයි මේ? පැයට මිනිත්තු 60යි මිනිත්තුවට තප්පර 60යි. කිලෝමීටර් මීටර් කරන්න හරි. දැන් ඔය අවිල තියෙන ඕක සුළු කරා නම් හරි. ඕක තමයි උත්තරේ. බිංදු දෙකට බිංදු දෙකයි. 54 වැඩි කිරීම උඩ 10. 6 වරක් 36.
හයවරක් හයයි හයවරක් නමයයි තුන්වරක් දෙකයි තුන්වරක් තුනයි දෙවරක් පහයි පස්වරක් තුන පැයට කිලෝමීටර් සෝරි තප්පරයට මීටර් ms රිනේක තප්පරයට මීටර් 15යි ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට පාළව වෙවිල නම් ඔබේ දරුවා සැබෑ දක්ෂේ ඔබේ දරුවා සැබෑ දක්ෂේ ඒ කියන්නේ ඔන්න බලන්න අද පුළුවන් අද පන්තියට සම්බන්ධ වෙච්ච ළමයට පුළුවන් ඕනම පැයට කිලෝමීටර් ගණක් තප්පරයට මීටර් කරන්න ඒකත් ඇතිනේ සර් ඕ ලෙවල් ගණන් ෆේල් වෙච්ච අයට පන්ති කරනවද ඔව්ද ඒ ලබන සති දෙක ඇතුළත රිවිෂන් එක පටන් ගන්නවා කොහොමත් 11 ස්ට් එකක් දාගෙන රිවිෂන් එකක් යනවා මුලින් ඉඳන් පාඩම් ටික සුපිරියට මතක් කරලා දෙනවා රිවිෂන් වැඩසටහනට ඔබලගේ ගෙවල් આવට කවුරු හරි ගණන් වලට S හරි W හරි තියෙනවා නම් කියන්න මෙන්න මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා අනිවාර්යෙන් ඉතින් ආවා කියන්නේ ගොඩ කැලිම්ම ඉතින් ආ එසේ මෙසේ නෑ අනම්මනම් හොරතලුත් නෑ ඉතින් කැලිම්ම පාස් පේපර්ස් සිද්ධාන්ත ටික උගන්නලා කැලිම්ම පාස් පේපර්ස් හදවනවම තමයි එක ප්‍රශ්නකින් පාස් පේපර්ස් 10ක් 15ක් හැදුවා කියන්නේ විභාගේ ගොඩ පුතා ඒ කරලා නැති හින්දා තමයි අවුල තියෙන්නේ මම කරවනු හරිනේ ඉතින් පස්සේ මං කියන්න විස්තර ටික ගෲප් එක කරා දැනුවත් කරන්න හරි ඊළඟට කියනවා එම බස් නැවතුම් පළ අතර දුර විලි ලැජ්ජයිනේ පුතේ ඇත්තටම ලැජ්ජයිනේ පුතාලා දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය පුතාලා දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය හරි වේගය සමානයි දුර බෙදීම කාලය එතකොට මැනික දුර හොයන්න පුළුවන් කාලය බෙදීම කාලය මෙහාට එනකොට ಗುಣ කිරීම වෙනවා එහෙනම් දුර ලියන්න පුළුවන් වේගය ಗುಣ කිරීම කාලය කාලය මෙහාට ආවම ಗುಣ කිරීම වෙනවා දුර සමානයි වේගය ಗುಣ කිරීම කාලය එතකොට වේගය කීයද අපි හෙව්වා තප්පරයට 15යි තප්පරයට මීටර් 15යි හරි කාලය කීයද කාලය මිනිත්තු 2යි මිනිත්තු 2යි කියන්නේ පැටියෝ තප්පර 120යි ගොන් කමට මෙතෙන්ට 2 දාන්න එපා ඇයි තප්පර නම් මෙතනත් තප්පර වෙන්න ඕන මෙතන තියෙන්නේ තප්පරයට මීටර්නේ එතකොට මෙතන අනිවාර්යෙන් තප්පර වෙන්න ඕන ඒක නීතිය සුළු කිරීම වලදී ඒකක සමාන වෙන්න ඕන එතකොට පුතේ 15 120 න් වැඩි කරාම ඔබට උත්තරේ එනවා කීය දෙන්නේ 15 120 න් වැඩි කරාම 1800 1800යි මීටර් එහෙනම් නැවතුම් පොළ අතර වෙනස මීටර් 1800 දරුවෙක් අහලා තිනවා සර් විභාගෙට උත්තරේ විතරක් දැම්මම මුල් ලකුණු ලැබෙනවද පට්ට ගොන් කතාවක් නේ අල්ලපු වැටින එකකින් බලාගෙන උනත් උත්තරේ ලියන්න පුළුවන් එහෙම ලකුණු දෙන්නේ මතක තියාගන්න උත්තරේට දෙන්නේ එක ලකුණයි මේ හදන ස්ටෙප් වලට තමයි ලකුණු දෙන්නේ ගණිතේ හරි අමුතුයි උත්තරේට දෙන්නේ එක ලකුණයි ලකුණු 20 දැන් ලකුණු 10 න් එක ලකුණයි උත්තරේ තියෙන්නේ. අනිත් ඔක්කොම හදන විදි වලට තියෙන්නේ. ඒ හින්දා ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට B කොටස. B කොටස. ඝනකාකාර ටැංකියක පැත්තක දිග මීටර් 2ක් මිනිත්තුවට ලීටර් 40ක ශීඝ්‍රතාවයකින් ජලය පොම්ප කිරීමෙන් පැය 3කට අඩු කාලයකින් ටැංකිය සම්පූර්ණයෙන් පිරවිය හැකි බව මහේස් පවසයි. ඔහුගේ ප්‍රකාශය සත්‍ය අසත්‍යතාවේ පහදන්. පට්ට ලස්සනයි හොඳේ බලාගෙන ඉන්න. මං හරි කැමති පුතේ මේ වගේ ගණන් හදා.
गाना के हेड थी टैंकिया इतो गड़े बुते टैंकी पैत्ते का दिगा किए द मीटर देखा है इतो गड़े हेमतन में मीटर देखा है बलागी नहीं नो इससे लम में आगे परिमाव होए नो परिमाव देखा वैडी किरी में देखा वैडी किरी में देखा पैत्ते का दिगा वैडी किरी में पैत्ते का दिगा वैडी किरी में पैत्ते का दिगा इतो गड़े आटा है गन मीटर आटा है गन मीटर आटा है එතකොට ඝන මීටර 8යි කියන්නේ පුතාලා දන්නෝ 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක් නෙව 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක් එහෙනම් පුතේ මෙයාගේ ධාරිතාවය කියන්නේ ද්‍රව ප්‍රමාණය ගන්න පුළුවන් ලීටර් 8000ක් ලීටර් 8000ක් ලීටර් 8000ක් හරිද ඒ කියන්නේ මේ ටැංකියට ලීටර් 8000ක් වදිනවා मीटर देखा क्या ने गोड़ा क्लोक हुई मीटर देखा उसे देखा पालल देखा यहीं ना गोड़ा लोकु टैंक किया देंगा पिट किए ना मैं के लीक पे ना वालू मिनट तू अट लीटर हाथ लिया है ना आप इट किए ना गातवन खा ले अरे ऐना पुते मैंन लिया गाने पुते मैंने मैं सूत्र देने के लिए इन्नोन परिमाण सीक्रताव्य समान है लिया गाने पुते परिमाण सीक्रताव्य समान है परिमाण विनस बेदीम गतव काले परिमाण सीक्रताव्य समान है परिमाण विनस बेदीम गतव काले आगे नीना දැන් පුතේ දැන් අපිට අහන්නේ කාලයනේ කාලය මෙහාට දාලා පරිමාසීකතාවය මෙහාට දානො එහෙම අපිට පුළුවන් එතකොට ගත වූ කාලය සමානයි පරිමා වෙනස බෙදීම පරිමාසීකතාවය එතකොට පුතේ පරිමා වෙනස කියන්නේ ටැංකිය පිරෙන ලීටර් 8000ක් ඕන ලීටර් 8000ක පරිමා වෙනස මිනිත්තුවට ලීටර් 40ක් යනවලු මිනිත්තුවට දැන් පුතේ ලීටර් වලට ලීටර් කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා හතර වරක් 2යි 200යි 200යි මිනිත්තු मिनिट तो देसी आ क्या नो मिनिट तो देसी आ क्या ने पैय की है द ये तो कोट हैटे है वा पैय तो ना ही हैटे है वा तो ना ही पैय तो ना ही विनाडी बीस है नहीं पुते पैय तो ना ही विनाडी बीस है ऐ हैटे है वा तो ना क्या ने कसी आसु है ये तो कोट विनाडी तो ना कट आडुएंग අඩුවෙන් නෙමෙයි වැඩියෙන් එහෙනම් පුතේ මොහුගේ ප්‍රකාශය අසත්‍යක් මොහුගේ ප්‍රකාශය අසත්‍යක් ඇයි දැන් මෙයා කියනවනේ මහේෂ් කියනවලු පැය 3කට වඩා අඩුවෙන් පුරවන්න කිය පුළුවන් කියලා පිස්සුද බෑ පුරවන්න බෑ දැන් ඔබ හිතන්න ඔබ वारी मार्ग इंजीनियर वरे बलान पुताल ड मेवा प्रायोगिक जीवित ए दिवन में नेद निकम ड हितल बलान विवाह के पास वेन कथा आप ऐत्ते किंतिये नो को बलान मेवा के गाना दुन्न खोच्चर प्रायोगिक दिखिला मेका हदागन बेरिनंग ए इंजीनियर किंतिन वैडक नहन ए इंजीनियर टे क्या न पुलवांग में नो ना टैप्पे के वातुरे ने मेन में सीग्रता वेन ना අනිවාර්ය මේ ටැංකිය පිරෙන්න පැය 3යි විනාඩි 20ක් යනවා හරියටම හරි ඉතින් ඩොටනම හරි චුට්ටක් ඕන නම් විනාඩි 5ක් එහෙ මෙහෙවි තිතටම හරි යනවා බලන්න කොච්චර වටිනවද කියලා හරි ලකුණු දෙන්න මෙහෙම මේකට ලකුණු 5ක් දෙන්න මේ ටික හරිනම් ලකුණු 5ක් දෙන්න අර උඩ ටිකට මෙන්න මෙහෙම ලකුණු දෙන්න පළවෙනි එකට ලකුණු 2යි ඊළඟ එකට ලකුණු 3යි
देखाई तुनाई पहाड़। देखा है तुनाई पहाड़। हरी इनकर पास से निगान सातुरी मिथिला के आम्मा दाल थी ना दारुआ के दहाय लाखों दहाय में थी ना वालू सातुरी एक ने देमाव भी हो सातुरी ने बाब मटे दहेनो सवारक कुलावर देंग आदे අම්ම කෙනෙක් කතා කළා මාත් එක්ක හොඳට මට මට නිකන් අහන්න වගේ සර් පේපරේ දාන්න නැද්ද මං ගෝ දානවා මම දාන ටග්ගාලේ වලිම දැම්මා ඒ කියන්නේ දැන් දෙමව්පියෝ ඒ තරම් උනන්දුයි ළමයානේ මේ කතා කරන්නේ අම්ම කතා කළා අහන පේපරේ දාන්න නැද්ද කියලා හරි සතුටු ඊළඟට පුතේ පස්සෙනි ගන්න බලාගෙන ඉන්න පස්සෙනි ගන්න පීරින එක බෙදීම දෙක පී බෙදීම තුන समान एक मेवट की अनुपुते वीद्य भाग साल समीकरण मेथेन्दी उदयंग सर कपटी क्रम कील देना अब तन तंग वाले गील की वन बे अन्न देखे तूने कुडा पद गुणाकार हाय नी मुलू समीकरण म हाइंग वैडी करा मम ने किया मुलू समीकरण में हाइंग वैडी करा ये तो कोड़ा लास्ट सेंट विषय देना अन्न बला देवराग के काय देवराग तूना तुंगरा के काय तुंगरा देखा है देवरा पी देखा है पी एक करा खाया है आन बालान बाग नहीं हुना अभी बाग वाले पाट्टा बाया ही नहीं पुते ऐनिसा बाग नहीं कर गाना तीन होंदा में बैठे इतना लिए लती आ गाना हरे यान देखे ही कुड़ा पदु गुना कारिंग मुलु सामी करने में गुना करान नॉन तेरा आद हरे यान देखे कुड़ा पदु गुना कारिंग मुलु सामी करने में तीन पादे उक्कम गुना करान नॉन एक तमाय केटीमा क्रमी हरे दंपते तुंगवारे अप्पी तुनाई पी रीने का रीना तुनाई तुंगवारा क्रीने का रीना तुनाई मैं तो ना देखा है पी हाय दाना तुनाई रीना देखा है एकाई पी रीना तुने हाँ पैतर गया दाना तुने वेना पी समान है नामे है पी के उत्तरे नामे है नामे आवना अब उसे बैद अक्षे इलंगे कर अड़पाड़ वा तीना साटांग कर रगा पाटल लेसी पुताल वीडियो रेकोर्ड इने का दान निसा नवत नवत बलान सर को हमद में का गाते अरे नत्ता मड़ा विसिपास पारा किदर कील देने वेनो मगद समहाला में काटला आई मत तेरे कोटे तमाई किरो आई मक कील देने लो इतो कोटी थिंग එකම ගන්න තමයි හද හදින්න මේ. හරි. හරි. මුකුත් ඕනේ නැහැ උත්තරේ ලියා ගන්නකෝ. උත්තරේ දාන්න නැතුවනේ හිටියේ. හරි. ඊළඟට කියනවා මයි අම්මා. ABC ඍජුකෝණ හා මම පොඩ රූපේ අඳ ගන්නවා. මැනික මෙතන x. පුතේ. මෙතන x තන 7. एबीसी ऋजुकोणाश्री त्रिकोण एबीएक्स बीसीएक्स यही वर्गपाल तेना वर्ग समीकरण सब विलीज्जा पुते इतकोड़ मे आगे वर्गपाल तिहाईलो इतकोड़ पुते वेमुगुत उन्ने वर्गपाल सूत्र त्रिकोण वर्गपाल सामने बागेट आले त्रिकोण का वर्गफल बागेट आले एना पुते त्रिकोण वर्गफल तिहाय देखेंगे खाय आधार के एक्स लंबोस एक्स ताना हाता है बागेट आले त्रिकोण वर्गफल दम्मे बेदी मध्य का मेहाटे न कोटा देवराक्ति है हटा है एक्स वार या एक्स दान हाथ केली मुत्रे नो एक्स एक्स गेंग वैडी कराम एक्स वर्ग एक्स दान हाथ एंग वैडी कराम दान हाथ आई एक्स पुते दान है टे हाँ पैतर टे गेनी है नो ये तो कोड़ा मित्र बिंदु है हाथ आई एक्स दान है टे हाँ पैतर टे गेनी चमरी नहीं है टे
බලන්න ඕක බවද පෙන්වන්න තියෙන්නේ කියලා. මේ ඉරිදා සිද්ධාන්ත පන්තිය උදේ 10ට දරුවෙක් අහපු ඉන්න කිව්වේ උදේ 10ට තියෙන සිද්ධාන්ත පන්තිය. හරි. x වර්ග ධන 7 x ඉන 8. ඔන්න ඕක බව තමයි පෙන්වන්න තියෙන්නේ. බිඳුව සර් එහා පැත්තේ. හරි. බිඳුව මොන පැත්තේ දුණා බිඳුවනේ බා. හරි. ඊළඟට එම වර්ගජ සමීකරණයේ විසඳීමෙන් AB ගේ අගය හොයන්නලු. ආන් පුතාලට සමීකරණ පාඩම කරලා ඇති. දැන් මේක විසඳන්න හදන්න. ඔන්න බලන්න. චූටි බලාගෙන ඉන්න. උදයන්ග සර් වර්ගජ සමීකරණය විසඳන්න හදන්න. x වර්ග ධන 7x ඍණ 60 සමානයි බිඳුව. චූටි මැනික බලා ගන්නකො. මේක සරලද සංකීර්ණද? සංකීර්ණයි නේද? එහෙනම් මගේ වස්තුවේ ගුණ කරාම 60 හැදෙන්නත් ඕන. අඩු කරාම 7 හැදෙන්නත් ඕන. ගුණ කරාම 60 හැදෙන්න ඕන අඩු කරාම 7 හැදෙන්න ඕන. දලසරක් 5. දලසරක් 5. ගුණ කරාම 60යි අඩු කරාම 7යි. මෙතන ලකුණ ලොක්කට දෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ ලකුණ පොඩට දෙනවා. එහෙනම් ලියනවා. x වර්ග මෙයා වෙනුවට මේ දෙන්න ලියනවා සමානයි බිඳුවයි දෙන්න දෙන්න جوړු කරන මෙයාගෙන් ඍණ පහක් එලියට ගන්න ඇත්තට මම මේ තාත්තේ ඔබේ දරුවට මේවා බැරි නම් කෙලිම 8 වසරට 8 වසරේ 9 වසරේ දෙනුම සාධක කඩා ගන්න බැරි නම් අවුල් දැන්ගොන සාධක කඩා ගත්තා x දන්න 12යි x ඉන්න 5යි දැන් තර්කය බලා ගන්න දෙන්නෙක් ගුණ කළා බිඳුවට සමාන නම් එක්කෙනෙක් හෝ සමාන වෙන්න ඕන බිඳුවට සමාන වෙන්න ඕන x දන්න 12 සමානයි බිඳුව හෝ x ඉන්න 5 සමානයි බිඳුව විය යුතුයි ධන 12 එහා පැත්තට ගියාම ඍණ 12යි ऋण पाए हा पत्र गया धन पहा मेन मे उत्तर दे का आवना उप सब दाक्ष पुते मेतन पादेक दिग ऋण वेन पुलवांद माय पुता पादेक दिग ऋण वेन पुलवांद बहनी ए निशा मैं आईं करनो मैं आईं कर नौसल का हारिनो उत्तर देखा तीनों एक आईं करनो एना उत्तरे x සමානයි 5යි. එහෙනම් AB ගේ දිග AB ගේ දිග 5යි සෙන්ටිමීටර්. AB ගේ දිග 5යි සෙන්ටිමීටර්. හරි. ලකුණු දෙන්නේ මෙහෙමයි. පළවෙනි එකට 3යි. ඊළඟ එකට 3යි. ඊළඟ එකට 4යි. 3යි 3යි 4. ලකුණු 10යි. ලකුණු 10. ලකුණු 10න් 10ම ආවනම් ඇත්තනම් පැටියෝ කතා කරලා වැඩක් නැහැ ඉතින්. ඔබ මැක්ස් වලින් යන්න ඕන. අනිවාර්යෙන් මැක්ස් වලින් යන්න ඕන. හරි. අවසාන ගාන. මේ ගණන් 6 හදාගත්තනම් අපිට හොඳටම ඇති. දවසට ඔය හොඳටම ඇති. වැඩිත් එක්ක. පුළුවන් නම් මං ඉගැන්නුවට පස්සේ अद जोटा कुदे अंग सर अमार मैं अरे सेमट भेद भी हो हर अमार मैं नामूत पंत्य करना आशा विंग करने का नहीं हॉबी एक मगे मैं विनोद आंसे ए इंद मैं विनोद वागे देवाल बलापुर निपाद जोटा कथा करना तमारी उगुरे अटिंग कथा करानी ए निसा पुते ममे गैनोर फासे अम्हारे तातहारे ළඟ තියාගෙන මේ ටික උගන්නන්න මේ ටික උගන්නන්න පට්ටම ලස්සනයි හොඳේ ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම පාඩම් කිරීමේ ක්‍රමය ලෝකේ තියෙන අංක එකේ පාඩම් කිරීමේ ක්‍රමය තමයි තව කෙනෙක්ට කියලා දෙන එක මොහාර විදියට වටන පුතේ ඒක ඒක කියලා වැඩ කරන්නේ
ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් වටිනවා. අම්මට තාත්තට උගන්වන්න ලැජ්ජ නම් පුටුවකට හරි කමන්න. බෝඩ් එකක් තියාගෙන උගන්වන්න. මම එහෙමයි ගොඩ ගියේ. හරි. අවසාන ගාන 6 වෙනි ගාන. වාහන ආයනන කරුවෙක් රුපියල් ලක්ෂ 20ක් වටින මෝටර රථයක් ආනයනයේදී 180ක තීරු බද්දක් ගෙවීමට සිදු වේ. වාහනය ප්‍රවාහනය කිරීම සඳහා ඔහුට රුපියල් 20000ක ප්‍රවාහන ගාස්තුවක්ද දැරීමට සිදුවන අතර ඔහු වාහන මිල ලකුණු කිරීමේදී 125ක ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරයි. පාරිභෝගිකයාට වාහනේ මිලදී ගැනීමේදී 115ක එකතු කළ මත අගයක් වැට් බද්දක් එකතු කළ අගය මත බද්ද කියන්නේ වැට් බද්ද සිදුවේ. පාරිභෝගිකයාට වාහනේ මිලදී ගැනීමට සිදුවෙන මුදල පුතේ මෙන්න මේක ලියා ගන්න. පුතේ මෙන්න මේක ලියා ගන්න මම කියන එක. ඉතා වැදගත් කාරණයක්. වැට් එක ලැට් නෙවෙයි වැට්. හරිනේ? ආගෙන ඉන්න. වැලියු ඇඩඩ් ටැක්ස් එකතු කළ අගය මත බද්ද ගහනකොට ගහන්නේ අවසාන ලකුණු කළ මුදලට. ඒ කියන්නේ ප්‍රවාහන ගාස්තු, ගබඩා ගාස්තු, කුලි ගාස්තු සියල්ලම ඔකට එකතු වෙනවා. එකතු කළා තමයි වැඩ් ගහන්නේ. දැන් සමහර ළමයින්ට ප්‍රශ්නයක් එනවා. වැඩ් බද්ද ගහනකොට ගහන්නේ ප්‍රවාහන ගාස්තු අයින් කළාද? නෑ 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 නෑ. ඔක්කොටමත් එක. ලකුණු කළ අගයට තමයි ගහන්නේ. හරි. දැන් මෙතන මේ ක්‍රම ගණනාවක් තියෙන හිමින් කරගෙන යන්න හොඳේ. කලබල නැතුව කරගෙන යන්න. පුතේ ලක්ෂ 20කට තීරු බදු කොච්චරද? ඔන්න බලන්න. ඉස්සෙල්ලා මම ගන්න මෙහෙම. පළවෙනි තැනකින් පටන් ගන්න. ඔන්න බලන්න. බලා ගන්න. 100කට 80ක් නම් ලක්ෂ 20කට කීයද? ආන්න. පුතාලා දන්න උද්‍යංග සර් ඕනම ඕනම ප්‍රතිශත ගානක් හදන තර්කයේ තමයි අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? මේක පට්ටබ. මේක පුරුදු වෙන්නේ. මම කිරින්ද පුරුදු වෙන්නේ. එතකොට බුද්ධි හරස් ගුණිතය x වැඩි කරනවා 100 සමාන කරනවා 80 වැඩි කරනවා ලක්ෂ රයිට් මිලියන් දෙකේ 100 යටට යනවා. හරි. විසිදාහා කිය දෙන පුතේ ලක්ෂ දාසයක් තීරුබද දෙනවා. ලක්ෂ දාසයක් පුතේ එනම් තීරුබදු මුදල ලක්ෂ දාසය. තීරුබදු මුදල තීරුබදු මුදල ලක්ෂ දාසය. දරුවෙක් කියනවා සර් ඔතෙන්ට 80 දාන්න නැතුව 180 දැම්ම නම් පට්ට ලේසිනේ. ඔව් පුතේ. හැබැයි ඒක ඔයාට. මෙතන ඉන්නෝ දැනුම අඩුම කට්ටියක් ඉන්නෝ වැඩිම කට්ටියක් ඉන්නෝ මැද ලෙවල් එකේ ඇවුත් ඉන්නෝ. උන්ටත් තේරෙන විදිහට තමයි මම යන්නේ. කෙලිම මෙතෙන්ට 180 දැම්ම නම් උත්තර ඉන්න බව හැබෑව. හැබැයි අරුන්ට පැටලෙනෝ. අර යට ඉන්නේ උන්ට. මගේ අරමුණ යට ඉන්නේ ඇවුත් උඩට උස්සගෙන යන්න. හරි. තීරුබද මුදල ලක්ෂ 16. එතකොට පුතේ දැනට ගිහිලා තියෙන වාහනය සඳහා දැනට ගිහිලා තියෙන ලක්ෂ 20යි 16යි ලක්ෂ 36යි. ලක්ෂ 36යි ගිහිලා තියෙනවා. වාහනේට දැනට ගිහිලා තියෙනවා ලක්ෂ 36යි. ඊළඟට ඔහුට රුපියල් 20000ක ප්‍රවාහන ගාස්තුවක් ඒකත් මේකට එකතු කරනවා. ප්‍රවාහන ගාස්තු සහිතව 20000ක් එකතු කරනවා. 36 ලක්ෂ 20000යි. ඔය ප්‍රවාහන ගාස්තු සහිත එතකොට 36 ලක්ෂ 20000යි. අයි ප්‍රවාහන ගාස්තුත් එකතු කරන්න වෙනවා. හරි.
ඔහු වාහනය මිල ලකුණු කිරීමේදී 125ක ලාභයක් තියාගත්තලු. ආන්. එහෙනම් ගන්න පුළුවන් ලාභය. ලාභය ගන්න පුළුවන්. මෙහෙම ඔන්න බලන්න. 125යිනේ. අර නොතේරෙන දරුවෙක් වුණත් මේක තේරෙන්න ඕන. 125යි නම් මෙච්චරකට කොච්චරද? 36,20,000කට. මෙතන y කියලා දාමු. සුළු කර ගමන් උත්තරේ එනවා. පට්ට ලේසි බා. හරස් ගුණිතය. y වැඩි කිරීම 100. 25 වැඩි කිරීම 36,20,000. හදන කට්ටිය මාත් එක්ක හදමු පුතේ. බය වෙන්න එපා. මේවමයි කිරි කජු වගේ 108ට යනවා. හරි. දැන් මැනික බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. එතකොට බිංදු 1යි 2. කිය දෙන්නේ පුතේ. 25 වැඩි කිරීම 36,200. 360,000. දෙයෝ. 360,200නේ. 360,200. ඕකේ. 360,200. හරි. 25 මේකෙන් වැඩි කරාම කීයද මැනිකෙන්? මට උදව් කරන්නකෝ. 25න් ගුණ කළ බලන්න. කීයද එන්නේ කියලා. 400,000. සෝරි. කීයද එන්නේ? මම මේ අහන්නේ අවසාන උත්තරේ නෙවෙයි. අවසාන උත්තරේ නෙවෙයි 25 මේකෙන් වැඩි කරාම කීය දෙන්නේ? කීය දෙන්නේ පැටියෝ? සමහරුන්ගේ එක එක බිංදු වැඩි. බිංදු වැඩි වෙන්න බෑ. නමලක්ෂ කීයද පුතේ? නමලක්ෂ 5000යි. නමලක්ෂ නමසිය 5000යි. ඒ කියන්නේ නමලක්ෂ 5000යි. නමලක්ෂ 5000යි. එතකොට පුතේ මොකද කරන්නේ? ඔව් ඕක අරකට මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. හරිනේ? වැරදීලු. මට හරියට උත්තර මන් දන්නේ ඔයාලා දාන උත්තරේ දාන්නේ මේ. ඔයාලා දාන්න හරියට උත්තරේ. හරි. හරි. දරුවෙක් කියන මෙන්න මෙහෙම. සර් මෙතෙන්ට එන්න ඕන 36.5යිලු. හරි. 36.5යි. හරි. 36.5යි. එතකොට මෙතන මේ බිඳුව නැහැලු. හරි හරි. ඔයාලා දාපු උත්තර තමයි මම මේ දැම්මේ. රයිට්. එතකොට 30,20,000. එතකොට මෙතන මෙතන ඉන්න ඕන 36.20.3. අංක ලොකු නම් පැටලෙනෝනේ. 36.20.3. මෙතනත් එන්න ඕන 36.20.3. ආ. දැම්මට කියන්න. හරි කමන්න. බිංදු දෙකට බිංදු දෙක කැපුවා. 25 වැඩි කිරීම 36.20. හා දැන් මට කියන්න මායා අම්මා මේක වැඩි කරාම කීයද? 90,5000. රයිට්. 90,5000. හරි හරි හරි. ඔයාලා කියන විදිහට යම්. 90,5000. එත කියන්නේ 9,5000ක්. 9,5000ක් ලාභේ. හරි. දැන් පුතේ සුදුමැණික මම මේ ටික මකන්න. වාහනේ
ලකුණු කරලා මුදල ලකුණු කරන්නේ ලාභයක් සහිතව ලකුණු කර මුදල ලකුණු කළ මුදල ගන්න පුළුවන් මෙන්න මේකට 36,20,000ට එකතු කරන්න ඕන 9,05,000 එකතු කරන්න ඔව් ලක්ෂ අම්මා ලක්ෂ 20 වාහනේ බලන්න අපි වගේ මහා කර්ම රටක් ලක්ෂ 20ට ජපානෙන් ගේන වාහනේ මේ වෙනකොට ලක්ෂ 45යි තව 25,000 කුත් තියෙනවා 45,25,000 තේරුණාද ඇත්තනම පුතේ මේවා තමයි මේවෙන් තමයි රජය දියුණු වෙන්නේ ලක්ෂ 20 වාහනේ තව 20 ගානක් 25යි තව 25ක් වැඩි වෙලා බුද්ධ අම්මේ තේරෙනවද ඔය දැන් ඔය ප්‍රියස් තියෙන්නේ ප්‍රියස් තියෙන්නේ ජපානි තැපැල් සේවයට එහෙ සාමාන්‍ය ලක්ෂ 30යි මෙහෙ 1 කෝටි 14 ලක්ෂයක් විතර වෙනවා 1 කෝටි 14 ලක්ෂයක් විතර වෙනවා කතා කරලා වැඩක් නැහැ දැන් අපිට කියනවා ඊට පස්සේ පුතේ මේකටත් වාහනය මිලදී ගැනීමේදී 115ක තවත් බද්දක් ගහනෝ හෙන ගහන අපරාධයක් මේකට තව 15ක් ගහනවලු බුදු අම්මෝ පව් හොනේ පාරිභෝගිකයේ පව් අපේ මිනිස්සු ඉතින් ජීවිත කාලෙම වාහන වලට ලීසින් ගෙවනෝ තේරුණාද පිට රටවල් වල එක පඩියෙන් එක වැටුපකින් වාහනයක් ගන්න පුළුවන් එක වැටුපකින් කතා කළ වැඩක් නැහැ 115 වැට් බද්ද 45,25,000 ඔක අපි x මේක a කියලා ගමු දැන් xy ගත්තනේ a වැඩි කරනවා 100 සුපිරි ගාණක් පුතේ මං හරි ආසයි මේ වගේ ගණන් වලට 108ට දාන මයි පුතේ මේකේ උත්තරේ කියන්න 15 වැඩි කිරීම 45,250 කිය දෙන්න පුතේ 45,200 මේක පාළුවෙන් වැඩි කරාම කීයද මයි අම්මා 6,78,750 6,78,750 මන් දන්නේ ඔයාලා දාන උත්තර දැන් පුතේ ඕකත් මේකට එකතු වෙනවා එන ගහන අපරාධයක් ඕකත් මේකට එකතු වෙනවා එහෙනම් මුළු වියදම ගන්න පුළුවන් ඔතනින් මෙතෙන්ට එනවා මුළු වියදම 45,25,000ට මෙතන 6,00,000 එකතු කරනවා එතකොට එකතු කරාම 0.1 152යි තව 3,750යි 52,3,750යි මේ පුතේ KDH එකල්ලු දරුවෝ කෙනෝ KDH එකල්ලු බලන්න හෙන ගහන අපරාධයක් පුතේ ලක්ෂ 20 වාහනේ මුන් හම්බ කරන් කාලා ලක්ෂ 32ක් අපේ රජය අපි විසින් ගොඩනගපු රජය ප්‍රියස්සේකට ගානෝ 100ට 150ක් හරි 200ක් හරි ඒ කියන්නේ ලක්ෂ 30යි වාහනේ තීරුබද්ද ගැහුවට පස්සේ ලක්ෂ 90 පයින්නෝ ඊළඟට අනම්මනම් එකතු කළ වැට් එකක් ගැහුවට පස්සේ 1 කෝටි 15 ලක්ෂයයි ප්‍රියස්සේක ලංකාවේ මිනිහෙක්ට මුළු ජීවිත කාලෙම හම්බ කරත් ඒක ගන්න බෑ හැබැයි ජපානි මිනිස්සු ලියුම් බෙදන්න ලියුම් බෙදන්න නිපදවපු වාහනයක් ඕක ඉන්න හිතෙන රටක් කන්න නැති රටක් කමන්නේ අදට ඇති ඔය ප්‍රශ්න 6 නැවත විවරණය කරන්න හරිනේ අපි ලබන සතිය හම්බෙමු ඕකේ ඉතුරු ප්‍රශ්න 6 සමහර පාඩම් ඔබට කරලා තියෙන්න පුළුවන් නොකර තියෙන්න පුළුවන් ඒ ගැන වැඩි හිතන්න එපා කට්ට කාගෙන සුපිරියට මැච් එක ගහන්න පුතේ බය නැතුව
මේ ගණන් හය පුළුවන් නම් ඔය අම්මලට ඔහොමම ඉඳගෙන තවත් කියලා දෙන්න. උන්ට ඔය කියලා දෙන තරමට ඔබේ පැත්තේ ඉන්න මේ මගේ සිද්ධාහර වැඩසටහන දන්නේ නැති කට්ටිය. හරි? ඒ කට්ටියන්ට පුතේ කියන්න. ඒ කට්ටියන්ට කියන්න මෙහෙම වැඩසටහනක් තියෙන සම්බන්ධයෙන් නැත්නම් ඔයාලා හරි මේ පේපරේ ළමයින්ට දීලා සාකච්ඡා කරන්න. මේ මුළු ප්‍රශ්නෙටම ලකුණු 10යි. කඩ කඩ දෙන්නේ. මේ අවසාන උත්තරය ආව නම් ලකුණු 10ක් දෙන්න. නැත්තම් මගට වගේ ආව නම් පහක් වගේ දෙන්න. හරි. එහෙනම් අම්මේ තාත්තේ ඔතනින් අදට මම මෙතනින් නවත්තනවා. පළවෙනි ප්‍රශ්න 6 ඉවරයි. ලබන සතියේ මේක ඉතුරු ප්‍රශ්න 6 සාකච්ඡා කරන්න. හරි. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන තරම් ඔබ නිහතමානී වෙන්න ඕන. හරි. ආයිබෝන් පුත්සන්න. පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම වේවා. Thank you.